දිගින් දිගටම දැන් මේ يعني ඒ ඉල්ලීම් සාධාරණ වෙන්න පුළුවන් සටන යුක්තිසහගත වෙන්න පුළුවන් හැබැයි ඒක තුල අවසාන වශයෙන් වෙන්නේ අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය නොයදගත් වෙනවනම් මුදල් තියෙන හැමෝම يعني තමන්ගේ දරුවා අවුරුදු 6ක් අවුරුදු 3 උපාධියට අවුරුදු 6ක් ගත කරනවා කියන එක يعني ඒ යව්වනේදී හරි අපරාධයක්නේ ඉතින් ඒ වයස මෙහෙම ගත වෙන එක මේක ගැනනම් මං හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාර වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙන්න පුළුවන් රාජ්‍ය يعني වගකීම තියනයි මේ හැමෝම දේශපාලන පක්ෂ බරපතල විදිහට හිතන්න ඕනේ දැන් ආචාර්යවරුන්ගේ ඉල්ලීම් නිසා විශ්වවිද්‍යාලෙ වෙහිලා තිබිලා ඒ ඉල්ලීම් දීලා විශ්වවිද්‍යාලෙ විවුර්ත කරාම ඒක හේතුවක් කරගන්නවා අර අනික් අනත් දෙන සේවකයෝ මේක හරිම කාලකන්නි තත්ත්වයක් වගේ නයි ඒක කවුරුත් ඉතරේ දෝගන්නේ මම කියන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ලැබෙන වැටුප අපි කාර්යාල සහායකයෙක් ලැබනෝ නම් තැන්වල නැත්තම් අධ්‍යාපනය වෙනුවෙන් පරිශ්‍රණ වෙනුවෙන් යම් කිසි විදිහක ගෙවීමක් කරාම ඒක මේ පරිපාලන නිලධාරියත් ඉල්ලනවා නම් ඒක මම හිතන්නේ දේශපාලන මම හිතන්නේ බලවේගයකට උත්තර දෙන්න ඕනේ එහෙම නලවන්නවල මම හිතන්නේ රටක් දිනු කරන්න බලගම මගේ අවංක අදහස මම කිව්වේ කියන්නේ මේ තරුණ ජීවිත හරි අපරාධයන්නේ කියන්නේ මේ දැන් වහලා තියෙන කාලේ ඒ ළමයිට මුකුත්ම කරන්න බෑනේ විශ්වවිද්‍යාලෙත් නෑ රැකියාවක් කරන්නත් බෑ වෙන අධ්‍යාපනයක් ලබන්නත් බෑ ඉතින් මේ ජීවිතවල හොඳම කාලේ ওই කාලේ තමයි ලෝකේ බොහෝ අය නිර්මාණාත්මක දේවල් ලෝකෙට දායාද කරලා තියෙන්නේ ඉතින් ඒ ගැන මම නම් හිතන්නේ මේ රටේ රජයත් අනිකුත් සියලු දේශපාලන පක්ෂයත් සහ අපි ඊටාම කරුණාවෙන් ඉල්ලන විශ්වවිද්‍යාලවල සේවය කරන සමස්තය يعني අවසාන වශයෙන් හරි ඕන් වැටුප් වැඩි කරගන්න හරි හැබැයි එතකොට එහෙමනම් ඊට සරලන අධ්‍යාපනයක් දෙන්න දරුවට මොන හරි කළා ඒක මගහැරෙන්න දෙන්න බෑනේ අපි අපේ වැටුප් වැඩි කරගන්නවා අපේ ජීවිතේ මේව කරගන්නවා දරුවෝ ජීවිතේ ආරම්භ කරන්න බැරුව උන්ගේ යෞවනයේ ගත වෙලා යනවා ඒක නම් මන්දකින් අපරාධයක් කියලා ඒකට උත්තර හොයන්න ඕනේ